ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කරන ලද මැතිවරණ වියදම් නියාමනයේ ක්‍රීරිමේ නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ලබා දෙන ලද තීන්දුව මා වෙත ලැබී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් සංශෝධනවලට යටත්ව පනත් කෙටුම්පතෙහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවට තීරණය කර ඇත. මේ සමෘද්ධි නිලධාරී කියනවලු ඒගොල්ලොන්ට මේ දත් එකතු කරන්න බෑ කියලා. ඒගොල්ලෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඒකට හේතුව හැටියට ඒගොල්ලෝ කියන්නේ මේ පනතේ වගන්ති දෙකක් තියෙනවා කියලා 21 22 කියලා. ඒ වගන්ති වලට අනුව වැරදි තොරතුරු එකතු කරෝතින් තොරතුරු එකතු කරන්නා සහ වැරදි තොරතුරු දෙන්නා කියන දෙන්නම නීතිය ඉදිරියට ගෙනල්ලා දඬුවම් දෙන්න පුළුවන් කියලා. ඉතා පැහැදිලිව නීතිපතිතුමා දැනුම් දීලා තියෙනවා එම වගන්ති නීත්‍යානුකූලව රාජකාරී ඉටු කරන රාජ්‍ය නිලධාරී කෙරෙහි අදාළ නොවන බවත් නීතියානුකූලව රාජකාරී ඉටු කරන නිලධාරීන් සඳහා අදාළ නොවන බවත් එම සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවත් දන්වා සිටිමි. මේක ජාත්‍යන්තර මූලාර මුදලේ මුදල් ලබා ගැනීම සඳහා පූර්ව කොන්දේසියක්. ඉතින් දැනටමත් මේක ඉතාමත්ම ප්‍රමාදයි. මූලිකම හේතුව තමයි 40%ක් සමෘද්ධිලාභීන් ලබා ගන්නේ නොලැබිය යුතු කණ්ඩායම් කියලා. මේ මහජන ආධාර ලබන කණ්ඩායම් වලදී නුසුදුසු අය විශාල ප්‍රතිශතයක් ලබන කියන එක. ඒක මේ දේශපාලඥයන්ටත් චෝදනාවක් එල්ල වෙනවා. ඇත්තට මේක දේශපාලඥයන්ට චෝදනාවක් එල්ල කරාට දේශපාලඥයන් විසින් ඇති කරපු තත්ත්වයක් නෙමෙයි. අපේ රටේ තියෙන ප්‍රධානම පුවත්පත්ව කීපයක මට විරුද්ධව විශාල චෝදනාවක් එල්ල කරා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක කංශ වවල කියලා කරු කතානායකතුමනි. දැන් මේකෙන් වෙච්ච දේ තමයි මේ කිසි දෙයකට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. මට එහෙම ඉඩමක් ඇත්තෙත් නැහැ. ඔය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේවත් මට ඉඩමක් නැහැ. මේ හරහා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට කරන්න තියෙන ඉහළම අගෞරවය මේ මොහොතේ වෙනකොට සිද්ධ වෙනවා. මොකද මෙහෙම ගියොත් සාන්තුරේකටවත් මේ රටේ දේශපාලනය කරන්න බෑ. දැන් අද වෙනකොට 225 දෙනාම මාධ්‍ය තුල සමාජයේ මහා බයිට් එකක් වෙලා තියෙනවා. ඒ වගේ මම මේ වෙනකොට රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලලා මට කරපු අපරාධය වෙනුවෙන් මම මේ වෙනකොට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. පුද්ගලික රූපවාහිනී නාලිකාවක උදෑසන පත්‍ර කියවන එක් මාධ්‍යවේදියෙකු ප්‍රකාශ කළේ මේ පාර්ලිමේන්තුවේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් කියා තමා සිතූ බවයි. මින් පසුව කංශා හොයන පාර්ලිමේන්තුවට ගියොත් පාර්ලිමේන්තුවට යයි කියාත් මේ මාධ්‍යවේදියා ප්‍රකාශ කළේ. මීට අමතරව විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරීකේ පැවසු බව සඳහන් කර මේ ප්‍රවෘත්තිය පළ කර තිබේ. එම උසස් නිලධාරියා මා ගැන වැරදි තොරක් තොරතුරක් පුවත්පත් ලබා දුන්නේ කුමන අරමුණකින් කියා දැන ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයාට සහ විශේෂ කාර්ය බලකයේ අනදෙ නිලධාරී නියෝජ්‍ය පොලිස්පතිතුමාට දැනුම් දෙන ලෙසද ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටිමේ. පළාත් පාලන මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් නොසලකා හැරීම, ඊට අනුව ක්‍රියා නොකිරීම වසර 3ක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයකට නොඅඩු දඩයක් හෝ ඒ දෙකම ලබාගත හැකි වරදක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104(1)(a) වගන්තියේ දක්වලා තිබේ. මෙහෙම තියෙද්දි ගරු කතානායකතුමනි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලියුමක් යවලා තියෙනවා. අප මුදල් බාරගන්න එපයි කියලා. මොන අමනෝඥින්ද මේ අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් ගත්තේ? නැතිවරණට බය අශේරකාවක් නැති දේශපාලන නිවටේ කොට්ටාසයක් ඉන්නේ. දැන් හපුහින්න මහත්තයාට කොමිෂන් සභාව හමු එන්නේ කිව්වහම මේ රටේ ලොකුම දෙන්න කෝල් කරලා කියලා දිනවා යන්න එපයි කියලා. ඒ මනුස්සයා ටෙලිෆෝන් කෝල් එකත් වහගෙන ඕෆ් කරලා ගිහිල්ලා තමයි හම් වෙලා තියෙන්නේ. ඒ නිසා මම එකක් කියන්න කැමතියි. මේ අනවශ්‍ය ප්‍රශ්න. මම එකක් කියන්න කැමතියි. ඔයා කතා කරන විදිහ අපිට තේරෙනවනේ. මේ රටේ ලොකු එක්කෙනා ජනාධිපති. ඊට පස්සේ තනතුරු අනුව මම ඉන්නේ. මේ බොරු කතා කියන්න එපා. බොරු කතා කියන්න එපා. මේක සහයෝගය දෙන්න ඔබතුමා. ලැජ්ජනේ විපක්ෂ නායකතුමා. ඔබතුමාට නොමග යවලා. ඔබතුමාට ඔය කේලම් කියන මිනිස්සුන්ගෙන් ප්‍රවේශක් වෙන්න. අතකොළුවෙක් ඉන්නව අර කාමරය ඇස්සේ මයික් දීලා තියන්නේ. ඊට පස්සේ අහලා තිනවා ඔයාලා අපි කිව්ව කතාව කාට හරි කිව්වද කියලා. ලැජ්ජයි. මගේ 27-2 ඇරේ ප්‍රශ්නයක් නැහැ. මට බොරු කියන්න කිසිම හේතුවක් නැහැ කරු කතානායකතුමනි. නෑ කිසිම තරහක් නෑ. ඒකට කියන්නේ වේගවත් කරුණු දැක්වීම. තරහක් නෑ. අගමැති පියන් වෙලා ඒක වේගයෙන්ම ගන්න. දැන් අගමැති පියන් වෙලා ඒකයි ප්‍රශ්නේ. අගමැති පියන් කිව්වේ තුමාගේ ආදරණීය පියා. මේ සභාවේ තමයි කිව්වේ. මම නෙමෙයි.
මගේ තාත්තා අගමැති පියන් කියලා කිව්වා. හැබැයි යා පියන් හැටියට වැඩ කරේ නැහැ. එයා අගමැතිකම ඉඳගෙන ජනාධිපති හැටියට වැඩ කරා. ගරු විපක්ෂනායකතුමා ඔබතුමාගේ 22 අරද ප්‍රශ්නේ ගන්න. කොරළුකොඩ සිංහයා තුරුදහන් වෙලා. කෝ අභිමානේ තමුණන්සලා. කෝ කසේරුකම්. කෝ පෞරුෂත්වය. දෙකම නැහැ. ඔබතුමා ඕක කරන්නේ. ඒ තාත්තා අගමැති පියන් කිව්වා වගේ තමයි. හැබැයි වැඩ කරේ ජනාධිපති හැටියට. තමුණන්සගේ සෙරපුසුබ් බොන්න කියන්නේ. හරි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.